එනුලි මොකද්ද උනේ ආට අමතර කතා කරන්න එපා පුතේ ක්ලාස් එක ඇතුලේ යාළුවොත් එක්ක ඒකට වෙනම වෙලාවක් තියාගන්න ඇත්ත තමයි සෙනුරිට මොකද උනේ වැටුණාද වැටුණා ඒක තමයි මම ඒක දැක්කේ නෑනේ පරිස්සමෙන් ඉන්න ඕනේ ඉතින් මේ දවස්වල I want to see you the Natam, Super Sanda, Viva Kilo, Hamotam, Pratana Karno. I want to see you. Hi. Mulima Putimatakiri Makaran, Putta Hamotama at the name of the Rati Arbutakari Karanteka Isandi Karano, or the Enisa Hamoma class, second Sampanda and Pira Sudan of the King City. මත් වෙන කලින් පෙර සූදානම් මම දන්න විදිහට මෙතන ඉන්න හැක් කට්ටිය ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ ෆෝන් එකෙන්. මොබයිල් ෆෝන් එකෙන් තමයි ගොඩක් දෙනා සම්බන්ධ වෙන්නේ.
එනිසාත්තේ ඔයාලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කලින් තමන්ගේ ෆෝන් එක හොඳට charge කරගෙන ඉන්න ඊට කලින් පෙර සූදානමක් තියාගන්න. දැන් අපිත් එමය මමත් එමය. ආ ක්ලාස් එකට සම්බන්ධ වෙන කලින් කොහොම හරි ෆෝන් එක charge කරගන්නවා, ලැප්ටොප් එක charge කරගන්නවා. ආ ඊට පස්සේ කරන්ට් එක ගියොත් එහෙම මේ බල්බ් ටික charge කරගෙන තියාගෙන ඉන්නවා. හරිද? ඒ වගේ ටිකක් කරනවා. හරිද? ඒක තමයි අපි අපේ ජීවිතේට plan එකක් තියාගන්න එපා. දැලස්මක් තියාගන්න. හරි? මේ නිසා මේ ලයිට් ගියාම කරන්ට් එක මේ සිග්නල් නැතුව යනවා. ආ එහෙම සමහර පැති වලට එහෙම වෙනවා. හරිද? ඒ වුණාට අපි ඕගොල්ලන්ට පුතේ ඉවලේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණා. හරි? ක්ලාස් එකට ඉවලේ සම්බන්ධ වෙන්න බැරි වුණත් ඔයාලට වීඩියෝ ටික දානවා. හරිද? ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලෝ මේ group එකට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ක්ලාස් එකේ රෙකෝඩින් එක දානවා. ඒ වුණාට පුතේ මම හරි කැමති ක්ලාස් එක තියෙන වෙලාවෙම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නම්. මොකද ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මාත් එක්ක සාකච්ඡා කරලා එවලෙම ඒ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. හරි? ඒ නිසා මම ඔයගලන්ට කියනවා ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී පෙර සූදානමකින් ඉන්න. අනිත් කාරණාව තමයි ඊළඟට එන්නේ අප්‍රේල් මාසේ. හරිද? අප්‍රේල් මාසේ එන්නේ. ආ ඒක අප්‍රේල් මාසේ එනවා කියලා අනේ අපිට මේ අවුරුදු කන්න දිනවා, අපිට අවුරුදු අපිට මේක අපිට කැට ගහන්න යන්න දිනවා, අපිට මේ ගෙවල් වල ඇවිදින්න යන්න දිනවා. හරිද? ඒවා මේවා කියලා ක්ලාස් කට් කරගන්න එපා. ලබන මාසේ පන්තියට නොපෙමි මේ පැන්නේ නැතුව ඉන්න එපා. හරිද? අනිවාර්යයෙන්ම ක්ලාස් වලට සම්බන්ධ වෙන්න. මොකද මම වැඩිපුර වැඩ කරන්නේ මේ අප්‍රේල් මාසේ. ආ මම වැඩිපුර වැඩ කරන්නේ අප්‍රේල් මාසේ. මොකද උනන්දුවක් නැති කට්ටිය නෑනේ. උනන්දුව තියෙන ළමයි ටික විතරයි සම්බන්ධ වෙන්නේ. හරි? ඒකෝර මම කියනවා නම් හැමෝම මම දන්න විදිහට මෙතන ඉන්න හැමෝම ගොඩක් උනන්දුවෙන් පන්තියට සම්බන්ධ වෙන කට්ටිය. හරි? ඒ නිසා පුතේ ලබන මාසෙ අනිවාර්යයෙන්ම මේ වගේ මේ පැමිණීම එහෙමම තියෙන්න ඕනි. ආ නැත්තම් අපේ මාසෙ අපිට එන්නේ නැහැ. ආ එහෙම එමි තන්න එපා. හරි? ඒක තමයි මට මුලින්ම මතක් කරන්න තියෙන්නේ. හරි. අපි පුතේ මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කරේ ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජය පිළිබඳව. ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජය පිළිබඳව. ඔයාලට පුතේ සතියකට පස්සේ ගිය සතියේ මාව හම්බුනේ නැහැ. පාඩිය ගත්තද? ඔව් ගත්තනේ. පාඩිය ගත්තා. ඒක අරන් ඉවරයි. හරි. ඒක තිබ්බ ගිය සතියේ සුපුරාදා නදර සතියක් වෙනවා. ඒකත් තිබිලා ඉවරයි. හරි. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. ක්ලාස් එක පටන් ගමු. හරි. අපි පුතේ මේ වෙනකොට සාකච්ඡා කරගෙන ඉන්නේ ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජය පිළිබඳව. ප්‍රදාචන්ත්‍රවාදී ජන සමාජය. හරි. අපි ඉස්සල්ලාම කතා කරා මේ ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ මොකක්ද කියලා. පුතේ මේ ප්‍රදාචන්ත්‍රවාදය කියලා සරල විදිහට කියන්නේ මේ නිදහස හා සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදය. නිදහසහා සමානාත්මතාව. නිදහසහා සමානාත්මතාවය මුල් කරගත් මතවාදයකි. මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මොකක්ද? නිදහස හා සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. හරි. එතකොට අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය අපි මුලින්ම ඉගෙන ගන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම ඉගෙන ගන්න පුතේ මොකුලින්ද? පෞල තුලින්. මම මේ පිළිබඳව කතා කරා. ඔයාලා හැමෝම මේ ප්‍රජාතන්ත්‍රවාදයට හැඩ ගැහෙන්නේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට හැඩගැහෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට හැඩගැහෙන්නේ මුලින්ම කොහේ තුලින්ද? Tamange පවුල තුලින් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයට මුල් වෙන්නේ. මේ පවුලෙන් පස්සේ පාසල තුලින්. පාසල තුලින් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ඔයාලා මුල් වෙන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ගිය සතියේ කතා කරා. ඒ සතියේ මේ ඉස්සර සතියේ කතා කළා පාසල තුල දක්නට ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව පාසල තුල දක්වන ලැබෙන ප්‍රදාචන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව මම ඔයාලත් එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කරා නේද? මතකයි නේද? ඒක මම මේ පිළිබඳව ඔයාලත් එක්ක සාකච්ඡා කරා.
උතේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අද තියෙන මාතෘකාව තමයි හැමෝම ටියුට් එකේ print out කරගෙන ඉන්නේ නේ හැමෝම ටියු හැමෝගම ටියුට් එක තියෙනවනේ නේ නැද්ද තියෙනවා සර් හරි තියෙනවා එහෙනම් හොඳයි හරි අද පුතේ අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ප්‍රදාචන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් උරු කිරීම සඳහා ප්‍රදාචන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් පුරු කිරීම සඳහා පාසලේ ක්‍රියාත්මක කරන පාසලේ ක්‍රියාත්මක කරන විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙන්න මේ මාතෘකාව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? ප්‍රදාචන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් පුරු කිරීම සඳහා පාසලේ ක්‍රියාත්මක කරන විෂය සමගාමී ක්‍රියාකාරකම්. එතකොට අපි හැමදාම පාසල තුල ඉන්නේ නැහැනේ. අපි හැමදාම පාසල තුල ඉන්නේ නැහැ. අපි පාසලෙන් ඉවත් වෙලා යනවා. පාසලෙන් ඉවත් වෙලා අපි යන්නේ කොහෙටද? මහා සමාජයට. එතකොට මහා සමාජය තුළ ප්‍රදාචන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ප්‍රදාචන්ත්‍රවාදයට හුරු කිරීම සඳහා ප්‍රදාචන්ත්‍රවාදී සමාජයකට හුරු කිරීම සඳහා පාසලෙන් මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්නේ කියලා තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. මම අහපව් කියනවා මේ ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ පුතේ මොකක්ද? නිදහස සමානාත්මතාවය මුල් කරගත් මතවාදයක්. මොකද්ද ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ? නිදහස සමානාත්මතාවය මුල් කරගත් මතවාදයක් තමයි ප්‍රදාචන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රදාචන්ත්‍රවාදයකට හුරු කරන්න මේ පවතින ප්‍රදාචන්ත්‍රවාදයකට හුරු කරන්න පාසල තුලින් මොනවද කරන්නේ? අන්න ඒක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට පුතේ ඔයාලගේ පාසලේ තියෙනවද? ඔයාලගේ පාසලේ තියෙනව නේද? සාහිත්‍ය සමිති තියෙනවා. ආගමික සමිති තියෙනවා. ක්‍රීඩා සමිති තියෙනවා. මෙන්න මේ වගේ සමිති තුලින් මොකද්ද සිද්ධ කරන්නේ? ඕගොල්ලන්ව ප්‍රදාචන්ත්‍රවාදී සමාජයකට හුරු කරනවා. ඔයාලගේ ඉස්කෝලේ තියෙනව නේද? ඔයාලගේ ඉස්කෝලේ නැද්ද? සාහිත්‍ය සමිති නැද්ද? ආගමික සමිති නැද්ද? තියෙනවද? තියෙනව නේද? සභාපති පත් කරගන්න ඕන ඔගොල්ලන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කරන්න කියලා කියනවා. යෝජනා හා අදහස් ඉදිරිපත් කරන්න කියලා කියනවා. එතකොට මොකද්ද සෞහරණ ඇකිලා කියනවා? මේ අප සමිතියේ සභාපති හැටියට සහස්‍යා ස්වභාවීය සුදුසුයි මම යෝජනා කරනවා කියලා තව කවරෙක් කෙනෙක් කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් නැකිලා කියනවා ආයම යෝජනාව මා ස්ථීර කරනවායි කියලා. ඊට පස්සේ සභාපතිටම තව කෙනෙක්ගේ නමක් යෝජනා කරනවා වෙන කෙනෙක්. අපේ සමිතියේ සභාපති විදියට ශිහාන් සහෝදරයා සුදුසුයි මං යෝජනා කරනවා කියලා. ඊට පස්සේ තව කවුරු හරි නැගිටලා කියන එකට ආයම යෝජනා මා ස්ථීර කරනවා. ඕන් දැන් දෙන්නේ කැවිලා. එතකොට අපි මොකද මෙතන දියන්නේ? ඡන්දෙකට යනවා. සහන්යට කවුද කැමති වැඩිපුර? සහන්යට සභාපති වෙන කට්ටිය අත උස්සන. අත උස්සන. හරි. ඊට පස්සේ ශිහාන් සභාපති වෙනවට කවුද කැමති? ආයි කට්ටිය තමයි කැමැත්ත ප්‍රකාශ කරන්න ගුවම අත උස්සන. එතකොට වැඩිම කැමැත්ත තියෙන කෙනා මොකද්ද? සභාපතිවරයා විදියට පත් වෙනවා. එහෙම සිද්ධ වෙනව නේද? එහෙම සිද්ධ වෙන්නේ නැද්ද?
ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයකට තමයි ඔයාලව හුරු කරන්නේ. ඊට පස්සේ සභාපති වරුණ ඊට පස්සේ සභාපතිවරයා තමයි සභාව මෙහෙවන්නේ. ආ එතකොට ඊළඟ අදහස් සහ යෝජනා අහනවා නේද? ආ ඊළඟට ඇත්තේ අදහස් සහ යෝජනා වාරය. ඔබගේ අදහස් තිබේ නම් ඉදිරිපත් කරන්න. ඒක අදහස් දෙනවා ඉදිරිපත් කරන්න කියලා. ඒතර කවුරු නැහැ කියලා කියනවා අපේ සමිතියෙන් ඊළඟ වසරේ ඊළඟ මාසයේ දෙන වෙසක් උත්සවයේ සඳහා දන්සලක් දීම සඳහා මම යෝජනා කරනවා අපි මේ සමිතියෙන් පවත්වමු කියලා. ආ තව කවුරු නැහැ කියලා කියනවා ආයෙම යෝජනාවමයි ස්ථිර කරනවා. ආ ඊපස් කට්ටිය කැමති නම් කට්ටිය එකතු වෙලා ඒ දෙය කරන්නේ. නේද? එහෙම තියෙනවා. අද ආන්නේ ඒ වගේ මොකද්ද? ඒ කැමැත්ත කට්ටියකම කැමැත්ත බෞද්ධකයේ කැමැත්ත තමයි අපි එදදී බලන්නේ. ඔයාලව මේ පාසල තුලින් පුරු කරන්නේ මොකක් සඳහාද? ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයකට. ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයකට. තේරුණාද? ඔව් සර්. තේරුණානේ හැමෝටම තේරුණානේ මේ කොටස. ඒ කියව ගන්න නේද හැමෝටම? එහෙනම් අපි ලියමු. එහෙනම් අපි ලියමු. සාහිත්‍ය සමිති साहित्य समिति आगमिक समिति आगमिक समिति क्रीडा आदि साहित्य समिति आगमिक समिति क्रीडा समिति आदि पवित्रीम तुरी मेव तुरी मुआर सांस्कृतिक उत्सव संविधानय करना සංස්කෘතික උත්සව සංවිධානය කරනවා. එතකොට මේ වගේ සංවිධා මේ වගේ උත්සව සංවිධානය කරනකොට ඒ සංවිධානවල නායකත්වයේ සමහර කට්ටිය ලැබෙන්න පුළුවන්. එතකොට මේ නායකයෝ මොකද කරන්නේ? අනේ කට්ටියෝ මෙහෙවලා වැඩ පවර්ලා දෙනවා. වැඩ පවර්ලා දෙනවා. දැන් හිතන්නකෝ ආ ඉස්කෝලේ තියෙනවා සාහිත්‍ය උත්සවයක්. ආ සාහිත්‍ය උත්සවය පවත්වන්න කලින් මේ සාහිත්‍ය උත්සවයේ හරිද සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන සංවිධායකවරයාව පත් කරගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? කට්ටිය එකතු වෙලා ආ පාසලේ කට්ටිය එකතු වෙලා ආ මෙන්න මෙයා අපේ සාහිත්‍ය සමිති ආ සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන සංවිධායක විදියට තෝරා පත් කරගන්න. ආ කට්ටියම එකඟ වෙන එකට හරි අපි කැමති මෙයාව මේ දේ කරන්න ඕනේ. ආ ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා නායකත්වය අරගෙන අනෙක් කට්ටියට වැඩ පවරලා දෙනවා. ආ හරි. ඔයා අද සමිත කියනවා සමිත ඔයා බලන්න මේ උත්සවයේ තියෙන මේ නැටුම් පැත්ත ආ නර්තනය පැත්ත කට්ටිය කොහොමද ඒකට සංවිධානය කරන්නේ මොන වගේ නර්තන ටිකක්ද තියන්නේ අතව එක්කෙනෙක් බලන්න දෙන සංගීත පැත්ත ආ ඊට පස්සේ තව පැත්ත කට්ටියට දෙන චිත්‍ර පැත්ත ඔයාලා බලන්න ආ චිත්‍ර කට්ටියකින් එකතු කරන්න ආ ඒව ඊට පස්සේ ලස්සනට ෆ්‍රේම් කරලා ගහලා තියන්න ආ ඊට පස්සේ සංග්‍රහ කටයුතු සඳහා වෙනම කට්ටියක් ඔපත් කරනවා හරි ඒව තුලින් ඔයාලා මොනවද සඳහාද ගුරු කරන්නේ අර නායකත්වයට ගරු කරන වගේ දේවල් වලට ඔයාලව ගුරු කරනවා නායකත්වයට ගරු කරන වගේ දේවල් වලට ඔයාලව ගුරු කරනවා හරි ලියා ගන්න බුද්ධි අනිත් එක ජාතික උත්සව
ජාති උත්සව ක්‍රීඩා උත්සව සංස්කෘතික උත්සව සංස්කෘතික උත්සව පැවැත්වීම තුළින් ජාති උත්සව ක්‍රීඩා උත්සව සංස්කෘතික උත්සව පැවැත්වීම තුළින් ඇහෙන්නේ නැද්ද හැමෝටම දැන් හස ආහරි ජාති උත්සව ක්‍රීඩා උත්සව සංස්කෘතික උත්සව ආදිය පැවැත්වීම තුළින් ඒ වගේම අනිත් කාරණාව තමයි පාසල තුලින් ඔයාලව පත් කරනවා සමහර වෙලාවට ශිෂ්‍ය නායකයන් විදිහට පත් කරනවා ශිෂ්‍ය නායිකාවන් විදිහට පත් කරනවා ක්‍රීඩා නායිකාවන් විදිහට පත් කරනවා ඒ වගේම පන්ති නායකයෝ විදිහට පත් කරනවා මෙන්න මේව තුලින් ඔයාලවක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට උරු කරනවා ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට උරු කරනවා හරි ලියා ගන්න ශිෂ්‍ය නායක පන්ති නායක සර් විෂය නායක විෂය නායක ක්‍රීඩා නායක ශිෂ්‍ය නායක පන්ති නායක විෂය නායක ක්‍රීඩා නායක වශයෙන් වගකීම් පැවරීම තිසරි ස්ක්‍රීන් ෂෙයා කරා නේද ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා මට ඕෆ් කරන්නත් දරන හරි ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා හරි මට අමතක වුණා මේ පැත්තෙන් ඕෆ් කරන්න හරි ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා පන්ති අහගෙන ඉන්න හරි ස්ක්‍රීන් ෂෙයා කරන්න කොහොමනම් වුණත් කියන්න හරි අහගන්න ශිෂ්‍ය නායක පන්ති නායක ක්‍රීඩා නායක මයිකෝ ක්‍රීඩා නායක වශයෙන් වගකීම් පැවරීම එතකොට ඔයාලට පාසල තුලදී සමහර කට්ටිය පාසල තුලදී ශිෂ්‍ය නායකයන් විදිහට පත් කරනවා ශිෂ්‍ය නායිකාවන් විදිහට පත් කරනවා විෂය නායකයන් විදිහට පත් කරනවා නායිකාවන් විදිහට පත් කරනවා ක්‍රීඩා නායකයන් විදිහට පත් කරනවා මේ වගේ නායකත්වයන් ලබා දීලා ඔයාලව ක්‍රියාකාරකමක් ඒ වගේම පාසලේ පිරිසිදු කිරීම කටයුතු අනෙක් ශිෂ්‍ය විසින් කරලා තියෙනවද කියලා බලන්න ඕන. ඒ වගේ වගකීම් තියෙනවා. ඒ වගේ වගකීම් පවරනවා. ඒ වගේම ඒ වගකීම් නිසි ආකාරව සිදු කරේ නැත්තම් මොකද කරන්නේ? ශිෂ්‍ය නායකමෙන් අයින් කරනවා. එතකොට පුතේ මහා සමාජයේ ගියාට පස්සේ මොකද? ඔයාලා විසින් නායකයෝ පත් කරනවනේ. ඡන්ද දීලා පත් කරනවා. එතකොට ඒගොල්ලෝ ඔයාලා වෙනුවෙන් කටයුතු කරන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මොකද්ද? එයාලා මේ ධූරේ අයින් කරලා දාන්න. එතකොට පාසලේදී තමයි මුලින්ම ඔයාලව ඒ සඳහා පුරු කරන්නේ.
ආසව තුලින් තමයි ඔයාලව මුලින් මේ සඳහා උරු කරන්නේ. එතකොට දැන් පන්ති නායකයා ඉන්නවා. පන්ති නායකට වගකීම් ටිකක් තියෙනවා. එතකොට දැන් පන්ති නායකයා ස්කෝලේ තමන්ගේ පන්තියට ඒ අදාළ විෂයට ගුරුවරයෙක් දෙන්න බැරි වෙනවා. එතකොට ගුරුවරයෙක්ට එන්න බැරි වුණාම ඒ පන්ති නායකයාට පුළුවන් වෙන්න ඕනි නේද ළමයිව ඒ ගුරුවරයා එනකම් පන්තියේ ළමයිව හරියට පන්තිය තුල තියාගෙන ඉන්න නැත්තම් පන්ති නායකයා කරලා හරියනවද අනිත් ළමයිටත් එක්ක එකතු වෙන්න ගිහලා නැච්චක් ගන්න එක නැත්නම් අනිත් ළමයිත් එක්ක එකතු වෙලා කෑ ගහන එක හරියනවද ඒ දේ හරියන්නේ නැහැ නේද එහෙම වුණොත් මොකද සිද්ධ වෙන්නේ පන්ති නායකගමෙන් අයින් කරලා දානවා. එහෙම කරනව නේද නැද්ද? එහෙම කරන්නේ නැද්ද? කරනවා සෑ වුණාට අපි පන්ති නායකයා තමයි ඇත්තටම කෑ ගහන්නේ. අපේ පන්ති නායිකාව වෙන නායකයයි. පන්ති නායකයා කියන දේ වරනවා. අපේ නායකයා වයින් කරන්නේ නේ. හරි එහෙම කරනවා නේ. එහෙම කරනවා මොකද්ද? අයින් කරලා දානවා. ආන්නේ එතනින් මොකද්ද? Tamanta හරියන්නේ කියන්නේ වගකීම් ඉටු කරන්නේ නැති නායකයන්ව අයින් කරලා දානවා. ආයෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුල ජන සමාජය තුල ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ නැති නායකයන්ව ඉවත් කරලා දානවා. එතකොට පුතේ මුලින්ම ඒ සඳහා ඔයාලා වුරු කරන්නේ කොහෙද? තමන්ගේ පාසල තුලින් වුරු කරන්නේ. තමන්ගේ පාසල තුලින් තමයි ඒ සඳහා වුරු කරන්නේ. හරි. අනිත් එක ලියා ගන්න පුතේ. අනිත් එක ලියා ගන්න ශිෂ්‍ය බට ශිෂ්‍ය බට ශිෂ්‍ය බට පරිසර බට බාලදක්ෂ ප්‍රථමාධාර සේවා පුහුණු කිරීම හා ප්‍රථමාධාර පුහුණු කිරීම සහ අත්දැකීම් ලබා දීම අත්දැකීම් ලබා දීම හරි හරි අනෙත් එක ලියා ගන්න අධ්‍යාපන චාරිකා සෑ ඔක ලියන්න ඕනේ අර ළමයි ජීවාසිකම් ආයුධකම් වල ඉන්නේද නැහැ 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 තාම ඒක ගියවත් නැහැ ඒක ලියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් පුරු කිරීම සඳහා පාසල් පාසලේ ක්‍රියාත්මක කරන විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන මාතෘකාව තවයි අයිති ළමයි ජීවාසිකම් වලට ගියවත් නැහැ ඊළඟට යන තියෙන ළමයි ජීවාසිකම් අධ්‍යාපන චාරිකා ශේෂ්ත්‍ර චාරිකා ශේෂ්ත්‍ර චාරිකා විනෝද චාරිකා සංවිධානය කිරීම විනෝද චාරිකා සංවිධානය කිරීම
හරි. ඊට පස්සේ කුවේ ලිව්වේ නැද්ද? ලීලි වරද? අධ්‍යාපන චාරිකා, ශේෂ්ත්‍ර චාරිකා, ගවේෂණ චාරිකා, විනෝද චාරිකා සංවිධානය කිරීම. හරි. මේ කියපු සියල්ලන්ගෙම ඔයාලා මොකද කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් සඳහා හරි. ඔයාලා දුරු කරන්න පාසලෙන් මොන වගේ දේවල් සිද්ධ කරන්නේ කියලා තමයි දැන් අපි කතා කරේ. හරි. ඊට පස්සේ මුත්‍ය අපිට කතා කරන්න තියෙනවා ළමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව. ළමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව. ළමා අයිතිවාසිකම් හා යුතුකම් ළමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම බලමු මේ අයිතිවාසිකම කියලා කියන්නේ මොකක්ද කියලා. අයිතිවාසිකම්. ආ ළමා අයිතිවාසිකම්. ළමා කියන කලින් අයිතිවාසිකම්. හරි. උදේ මේ ළමා අයිතිවාසිකම් ළමා කැලේ දානවා මේ ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ මුදින් අහගන්න මේ ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ දරුවන්ට තියෙන අයිති අයිති දරුවන්ට තියෙන අයිතිින් තමයි මේ ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ. හොඳේ මොනවද? අධ්‍යාපනයේ ලැබීම. අධ්‍යාපනයේ ලැබීම කියලා කියන්නේ ඔයාලට තියෙන අයිතිවාසිකම. හරිද? ඔයාලට තියෙන අයිතිවාසිකමක් තමයි මොකද්ද? අධ්‍යාපනයේ ලැබීම කියලා කියන්නේ. උදේ ඔයාලා අහලා තියෙනවද වයස අවුරුදු 16ට අඩු සියලුම දරුවන් පාසල් යෑම අනිවාර්යයි. ඒක ළමයින්ට තියෙන අයිතියක්. ඒක ළමයින්ට තියෙන අයිතියක් තමයි මොකක්ද? පාසල් අධ්‍යාපනය. වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනා. වයස අවුරුදු 16ට අඩු සියලුම දරුවන් පාසල් පැමිණීම අනිවාර්යයි. පාසල් යෑම අනිවාර්යයි. එහෙම කවුහරි තමන්ගේ ළමයව වයස අවුරුදු 16ට අඩු වුණා පාසල් යවන්නේ නැත්තම් පාසල් යවන්න නැතුව මෙහෙකාර සේවයේ තබා ගන්නවා නම් එහෙම නැත්නම් පාසල් යවන්න නැතුව ගෙදර එහෙම තියා ගන්නවා නම් එහෙම මොකද ඒ පුද්ගලට එරෙහිව නඩු පවරන්න පුළුවන්. එතකොට ළමයින්ට තියෙනවා අයිතිවාසිකම්. රටේ මිනිස්සුන්ට තියෙනවා අයිතිවාසිකම්. කාන්තාවන්ට තියෙනවා අයිතිවාසිකම්. අයිතිවාසිකම් කියන්නේ මොනවද? ලැබිය යුතු දේවල්. ළමයින්ට ලැබිය යුතු දේවල් තමයි මේ ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ. ළමයින්ට අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනය අනිවාර්යයි. කාටවත් ඒක අහුරන්න බෑ. කාටවත් ඒක නොකර ඉන්න බෑ. සියලුම දෙනා අනිවාර්යෙන් පාසල් යෑම අනිවාර්යයි. එතකොට ඒ වගේම පුතේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව තියෙන සංවිධානය දරුවෙක්ට දරුවෙක් කියලා කියන්නේ ළමෙක් කියලා කියන්නේ වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා දරුවන් විදිහට තමයි සලකන්නේ ළමයි විදිහට තමයි සලකන්නේ වයස අවුරුදු
දහටට අඩුයි නම් ඒ සියලු දෙනාම කවුරු විදිහට සලකන්නේ ළමයි විදිහට තමයි යාළුව සලකන්නේ එතකොට මේ හැම ළමෙක්ටම මේ ලෝකේ ඉන්න හැම ළමෙක්ටම තියෙන අයිතිවාසිකමක් අයිතිින් තියෙනවා ඔයාලට නැද්ද තියෙනවා සර් ඔයාලට තියෙනව නේද මොකද ළමයි ඔයාලා අවුරුදු 18ට අඩු කට්ටිනවනะ කවුරුත් නැහැ නේද වයස අවුරුදු 18ට වැඩි අයියෝ සර් ඉන්නේ ආ මං විතරයි ඉන්නේ මටත් තාම 19 හැද තාත් මෑතේ 18 වැඩි බොරු පොඩක් ඉන්න පුතේ කරන්ට් එක ගියා කොහොම ඉන්න කවුරුත් අයින් වෙන්න එපා මම ලයිට් එක දානවා හරි එතකොට මේ වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාම දරුවන් විදියට තමයි නැත්නම් ළමයි විදියට තමයි සලකන්නේ එතකොට මේ ළමා අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා හරිද අපි මේ පිළිබඳව තව පොඩ්ඩකින් කතා කරමු අපි ඉස්සෙල්ලාම ලියමු ළමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හරි ළමා අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳව මුලින්ම ලියාගෙන ඉමු ලියන්න හැමෝම දෙමව්පියන්ට තම වටිනාම වස්තුව හරි සර් දරුවන් වන අතර හරිද රටේ අනාගතයේද බාර ගැනීමට සිටින්නේ සයි කියනකෝ ඒ වගේ පුතා දෙමව්පියන්ට තම වටිනාම වස්තුව දරුවන් වන අතර රටේ අනාගතය වන්නේද රටේ අනාගතය බාර ගැනීමට සිටින්නේද දරුවන්ය එම නිසා සෑම සමාජයක් තුළම එම නිසා සෑම සමාජයක් තුළම දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි
දරුවන්ට වැඩි අවධානයක් යොමු කරයි. 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 දරුවන්ට නිසි පෝෂණය ලබා දීම 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 අධ්‍යාපනය ලබා දීම අධ්‍යාපනය ලබා දීම අධ්‍යාපනය ලබා දීම කායික හා මානසික සංවර්ධනයක් ලබා දීම කායික හා මානසික කායික හා මානසික සංවර්ධනයක් ලබා දීම කායික හා මානසික වර්ධනයක් ලබා දීම කායික හා මානසික සංවර්ධනයක් ලබා දීම වැඩිහිටියන්ගේ මෙන්ම රජයේද වගකීමකි වැඩිහිටියන්ගේ මෙන්ම රජයේද වගකීමකි අන්තිම ටික කියන්නකෝ මොකද්ද දැන් අන්තිමේටම කිව්ව ටික කියන්නකෝ මම කිව්වේ දරුවන්ට නිසි පෝෂණය ලබා දීම අධ්‍යාපනය ලබා දීම කායික හා මානසික සංවර්ධනයක් ලබා දීම වැඩිහිටියන්ගේ මෙන්ම රජයේද වගකීමකි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා සංවිධාන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා සර් අයිතිවාසිකම් පිළිබඳව කියලා මොකද්ද කිව්වේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව
වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා දරුවන් ලෙස සලකනු ලබයි නැත්නම් ළමයින් ලෙස සලකනු ලබයි දරුවන් ලෙස සලකනු ලබයි කියලා දරුවන් ලෙස සලකනු ලබයි දරුවන්ට තිබෙන අයිතීන් දරුවන්ට තිබෙන අයිතීන් දරුවන්ට තිබෙන අයිතීන් දරුවන්ට තිබෙන අයිතීන් දරුවන්ට තිබෙන අයිති ළමා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබයි ළමා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබයි හරි අහගන්නකෝ අහගන්නකෝ එතකොට අහන්න හැමෝම අහන්න සියලු දෙනාම හොඳින් අහන්න හරි උදේ මේ රටේ අනාගතය තමයි ඕනෑම සමාජයක මේ ලංකාව විතරක් නෙමේ ඕනෑම සමාජයක අනාගතය තමයි දරුවෝ කියලා කියන්නේ ආ මොකද ඔයාලා හැමදාම දරුවෝ විදිහට ඉන්නේ නැහැ ඊළඟට රට බාර ගන්න ඉන්න පිරිස තමයි ඔයාලා දරුවන් ඒ නිසා සෑම සමාජයකම දරුවන්ට විශාල වටිනාකමක් ලබා දීලා තියෙනවා ඒ වගේම දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා හැම සමාජයකම ආ වැඩි හිටියොත් එහෙමයි ඒ වගේම රජයේ විසිනුත් එහෙමයි එතකොට දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දීම. ඒ වගේම දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම. ඒ වගේම දරුවන්ගේ මානසික සහ කායික සංවර්ධනය ඇති කිරීම වැඩිහිටියන්ගේ වගේම රජයේ වගකීමක්. ආ ඒ නිසා තමයි ඔයාලට ගෙදරින් කන්න බොන්න එම දෙනව නේද? නොදීන්නේ නැහැ නේද? දෙනවද? අනේ මෙයා එහෙම නැත්තම් කියලා. අනේ මෙයාද මේ කන්න එපා. ආ නොකයින්ද? ආ මේ අපිටත් මේ පොඩ්ඩයි දින ඒ නිසා මොකක් ආයිද බම් පුංචි කෙල්ලේ එහෙම කියනොත් එහෙම කියන්නේ නැහැ නේද එහෙම කියන්නේ නැහැ ඔයාලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න ඕනි ආ ඔක්කොම නම් කාලා ඉන්න ඕනි එහෙම නැත්නම් මොකද්ද ආ ලෙඩ වෙලා මන්ද පෝෂණය හැදිලා ඇට ගැහිලා තියි හරි ඒ නිසා ඔයාලට අවශ්‍ය පෝෂණය වැඩි හිටියන් විසින් ඔයාලට ලබා දෙනවා ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙනවා ආ අම්මලා තාත්තලා කියනවාද අනේ මේ අද ස්කූල් යන්න එපා ඉන්න ගෙදරට වෙලා මෙන්න මේ මේ අපේ මේ මේ කුඹුරට යන්න අද ආ අනේ කෙල්ල නැත්තම් මේ අද ස්කූල් යන්න ඕනේ නැහැ මේ 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 වත්ත පිටි පොඩ්ඩක් සුද්ධ කරපන් එහෙම කියනවාද ගෙදරින් නෑ සර් ඒක කියන්නේ නේද ඔයාලට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනවා ඒ වගේම රජේනුත් ඔයාලට අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවා ඔයාලට පුතේ පාසල තුල නොමිලේ උගන්වන්නේ ආ ඒ වගේම ඔයාලට අවශ්‍ය පාසලට අවශ්‍ය කරන පාසල් පෙළපොත් ඔයාලට නොමිලේ ලබා දෙන්නේ ඒ වගේම ඔයාලට පාසල් නිල ඇඳුම් නොමිලේ ලබා දෙන්නේ ඒ වගේම පාසලේදී ඔයාලට ඕනි කරන යටිතල පහසුකම් ආ පුස්තකාල පහසුකම් පරිගණක පහසුකම් විද්‍යාගාර පහසුකම් මේ හැම දෙයක්ම ඔයාලට නොමිලේ ලබා දෙන්නේ ඒ මොකක් සඳහාද ඔයාලට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙන්න
එතකොට ඔයාලට අවශ්‍ය කරන ළමයින්ට අවශ්‍ය නැහැ. ළමයින්ට තියෙන අයිතියක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. නැත්තම් කාටවත් බෑ. ඔයාලව ඉස්කෝලේ යවන්නේ නැතුව ඉන්න. ළමයිව ඉස්කෝලේ යවන්නේ නැතුව ඉන්න කාටවත් බෑ. පාස් කියන්නේ වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනා අනිවාර්යෙන්ම පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි. එහෙම නැතුව වයස අවුරුදු 16ට අඩු දරුවෙක්ව පාසල් යවන්නේ නැතුව මෙහෙකාර සේවයේ යොදව ගත්තොත් එහෙමත් නැත්නම් වෙනත් රැකියාවකට යවුවොත් ඒ පුද්ගලයාට එරෙහිව නඩු පවරන්න පුළුවන්. හරිද? එතෙන්දි කියන්න බෑ. දැන් හිතන්නකෝ මට වයස අවුරුදු 16ට අඩුයි. මම කැමැත්තෙන් රැකියාවකට යනවා. ඒ දේ කරන්නත් බෑ. හරිද? ඒ දේ කරන්නත් බෑ. හරිද? වයස අවුරුදු 16 දැන් හිතන්නකෝ මට අවුරුදු වයස අවුරුදු 14යි. 15යි 15යි. දැන් නෑ මේ මේ මට මේ මට වයස අවුරුදු 10 මේ 15යි. මට වයස අවුරුදු 15යි කියලා දැන් මට විතර කවුරුත් මම මෙහෙකාර සේවයේ යොදවන්නෙත් නෑ. කවුරුත් මට වැඩට ඵලයන් කියලා බල කරන්නෙත් නෑ. මම කැමැත්තෙන් රැකියාවකට යනවා. එහෙම යන්නත් බෑ. හරි? එහෙම යන්නත් බෑ. මොකද වයස අවුරුදු 16ට අඩු සියලු දෙනා පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි. ඒක වැඩිහිටියන්ට තියෙන වගකීමක්, දරුවන්ව පාසල් යවන්න, ඒ වගේම රජයටත් තියෙන වගකීමක්. හරිද? පාසලේ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන එක. හරි. මේ ටික තේරුණාද? තේරුණාද? ළමා අයිතිවාසිකම් ලියා ගන්න යටතේ. ළමා අයිතිවාසිකම් සාර වගුවේ ලියන්නේ නැහැ නැහැ පුතේ අතරමයි ලියන්නේ මම වගුවේ ලියන්න ඕන නම් කියන්නම් වගුව ටික ලියන්න පුළුවන්ද දැන් කියන්න ටික ළමා අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකිය ළමා අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා වෙන් කර හැකිය සර් බෙදා දැක්විය හැකිය සර් බෙදා මොකද්ද සර් බෙදා කියන්නේ මම බෙදිලා නැහැ සර් බෙදා හරි ලියාගන්න පුතේ පළවෙනි තරු ලකුණු දාලා ඒ කොටස් හතර අපි ලියාගමු. තේරෙනවනේ කොටස් හතර ලියාගන්න පහළට පහළට තරු ලකුණු දාලා මම මේක ලියලා පෙන්නන්න ඕනේ නැහනේ. පොඩි නෑනේ දැන් ළමයි 8 වසරනේ. ලියන්න පළවෙනි එක පැවැත්මට ඇති අයිතිය පැවැත්මට ඇති අයිතිය පැවැත්මට ඇති අයිතිය අනිත් එක ආරක්ෂාවට ඇති අයිතිය අනිත් එක ආරක්ෂාවට ඇති අයිතිය පළවෙනි එක පැවැත්මට ඇති අයිතිය දෙවෙනි එක ආරක්ෂාවට ඇති අයිතිය තුන්වෙනි එක සහභාගීත්වයට ඇති අයිතිය සහභාගීත්වයට ඇති අයිතිය සහභාගීත්වයට ඇති අයිතිය
අනිත් එක සංවර්ධනයේට ඇති අයිතිය. අයිතිය සහභාගීතර ඇති අයිතිය. ඒ කවුද? පළවෙනි එක පැවැත්මට ඇති අයිතිය, දෙවෙනි එක ආරක්ෂාවට ඇති අයිතිය, තුන්වෙනි එක සහභාගීත්වයට ඇති අයිතිය, හතරවෙනි එක සංවර්ධනයට ඇති අයිතිය. සංවර්ධනයට ඇති අයිතිය. සංවර්ධනයට ඇති අයිතිය. සංවර්ධනයට ඇති අයිතිය. සර් මුලින්දලායි කියන්නකෝ. පැවැත්මට ඇති අයිතිය, ආරක්ෂාවට ඇති අයිතිය, සහභාගීත්වයට ඇති අයිතිය, සංවර්ධනයට ඇති අයිතිය. මෙන්න මෙහෙම අයිතීන් ටිකක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ අනෙත් කාරණාව කියන්න ඕනි. උදේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතියක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන? අහලා නැද්ද? නිකන් නම නිකමටවත් අහන්නද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා? නැහැ. අහලා නැත්නම් 11 අවසරදී හොඳට ඒ පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. හරි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතිහාසය පාඩමෙන් තියෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ 10 අවසරදී 11 අවසරදී පුරවැසි අධ්‍යාපනය ඉගෙන ගත්තොත් ඒ විෂයෙත් තියෙනවා. හරි, ඒ නිසා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන එතනදී ඉගෙන ගන්න පුළුවන්. හරිද? මම එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන ගොඩක් මෙතනදි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ කතා කරන ඒවා සමහර වෙලාවට ඔයාලට බරපතල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊතල එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ මේ ලෝකයේ මොනවාරි يعني සාධාරණ පැත්ත පිළිබඳව කතා කරන්න තියෙන අයිතියක් මේ සමා සංවිධානයක් කියලා. දැන් එහෙම හිතන්නකෝ. මොකක් හරි කොහේ හරි තැනක අසාධාරණයක් සිද්ධ වෙනවා නම් කාට හරි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් කොයි හරි යුද්ධයක් සිද්ධ වෙනවා නම් ඒව වළක්වන්න තියෙන සංවිධානයක් කියලා ඔයාලා දැන්ට හිතා ගන්නකො එක. හරි, එතකොට මෙහෙම තියෙනවා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියක්. ඒකෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේම කොටසක් තියෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියක්. එතකොට පුතේ මේකේ තියෙනවා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වගන්ති 54ක්. يعني ළමයිගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වගන්ති 54ක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයට මේ සමාජයට ළමයි කියලා කියන්නේ ඉතාමත් වැදගත් කොට්ටාෂයක්. වැදගත් කොට්ටාෂයක් තමයි ළමයි කියලා කියන්නේ. අන්නේ ඒ නිසා තමයි මේ ළමයිගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සංවිධාන පවා තියෙන්නේ. ඒතකොට ළමයිගේ ආරක්ෂාව ළමයිගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. සම්මුතිය. එතකොට මේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල කියලා දෙයක් තියෙනවා. සංවිධානයේ අරමුදලක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියලා. ඔගොල්ලෝ අහලා තියෙනවා යුනිසෙෆ් කියලා. යුනිසෙෆ් කියලා ආයතනයක්. අහලා නැද්ද නිකමටවත්? යුනිසෙෆ් කියලා. නෑ සර්. මේ යුනිසෙෆ් කියලා කියන්නේ පුතේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලටම තමයි යුනිසෙෆ් කියලා කියන්නේ. එතකොට මේ ළමයි මේ යුනිසෙෆ් කියන ආයතනය
මේ යුනිසෙෆ් කියන ආයතනය ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තියෙන ජාත්‍යන්තර සංවිධානය. ජාත්‍යන්තර සංවිධානය කියලා කියන්නේ මේ ජාත්‍යන්තරය කියලා කියන්නේ මේ ලෝකයේම තියෙන සංවිධානයක්. දැන් හිතන්නකො ඔයාලගේ අයිතිවාසිකම කඩ වෙනවා. ඔයාලගේ අයිතිවාසිකම කඩ වෙනවා. එතකොට මේ ලංකාව තුලදී ඔයාලට ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙම වුණාම ඔයාලට පුළුවන් මොකක්ද ඒ පිළිබඳව පැමිණිලි කරන්න මේ යුනිසෙෆ් කියන ආයතනයට. මේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල කියන ආයතනයට ඔයාලට ඒ පිළිබඳව පැමිණිලි කරන්න පුළුවන්. එතකොට එයාලා ඔයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා. එයාලා ඔයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ දරුවන් වෙනුවෙන් මේ ලෝකෙම ඉන්න මේ ලෝකෙම ඉන්න දරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ආයතනයක් තමයි මේ යුනිසෙෆ් කියන ආයතනය. පැහැදිලුණාද? තේරුණ නැද්ද? යුනිසෙෆ් කියන ආයතනය හොඳින් අහගන්න. යුනිසෙෆ් කියන ආයතනය මේ ලංකාවේ ඇතුළේ තියෙන ආයතනයක් නෙමෙයි. මේක මුළු ලෝකයටම අයිති මේ සංවිධානය යුනිසෙෆ් කියන ආයතනය. මේ යුනිසෙෆ් කියන ආයතනයේ තියෙන මේ ලෝකෙම ඉන්න දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තියෙන සංවිධානයක්, ජාත්‍යන්තර සංවිධානයක්. පැහැදිලි වුණාද? ඔව් සර්. හරි. අපි නම් ඒ කොටසත් ලියාගමු. ඒකත් ලියාගමු. ලියාගන්න. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තුළ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තුළ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තුළ එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වගන්ති 54ක් ඇතුළත් කර ඇති අතර 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 ඒවා ආරක්ෂා කිරීම සඳහා සෑම සමාජික රටක්ම
සෑම සාමාජික රටක්ම සෑම සාමාජික රටක්ම බැඳී සිටී සෑම සමාජික රටක්ම බැඳී සිටි සෑම සමාජික රටක්ම බැඳී සිටි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල මේකට මොකක් කියලාද කියන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලට මොකක් කියලාද කියන්නේ මම දැන් කලින් කිව්වේ අර යුනිසෙෆ් යුනිසෙෆ් අවරහන් අස්සේ දාන යුනිසෙෆ් කියලා සර් යුනිසෙෆ්ද Sir. Ahinai, sir. මං කලින් රෙකෝඩ් කළා නේ තිබ්බේ. ඔව් සර්. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර සංවිධානයකි. ජාත්‍යන්තර සංවිධානයකි. එතකොට මේ ළමයින්ට තම අයිතිවාසිකම් භුක්ති විඳිනකොට එතකොට දැන් දරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳිනකොට එයාලට තියෙනවා පුතේ යුතුකම් එයාලට තියෙනවා යුතුකම් ළමයින්ට තියෙනවා යුතුකම් එතකොට මේ අධ්‍යාපනය ලැබීම හරි අධ්‍යාපනය ලැබන එක ඔයාලට තියෙන අයිතිවාසිකම එතකොට ඔයාලට තියෙනවා යුතුකමක් මොකද්ද අධ්‍යාපනය හොඳින් සිද්ධ කරන එක හොඳින් ඉගෙනීම හොඳින් ඉගෙනීමේ වැඩකටයුතු සිදු කිරීම ඔයාලට තියෙන යුතුකම පැහැදිලිද කියපු කාරණාව මේ යුතුකම් අයිතිවාසිකම් තියෙනවා එතකොට අයිතිවාසිකම් තිබ්බ පමණින්ම හරිද ඒ දේවල් හරියට ක්‍රියාත්මක කරන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔයාලට තියෙනවා යුතුකම එතකොට තමයි මේ දේවල් සාර්ථක වෙන්නේ එහෙම නැතුව මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ මේ අයිතිවාසිකම් සහ යුතුකම් කියලා කියන්නේ එකිනෙකට බැඳිලා තියෙන දෙයක් අයිතිවාසිකම් සහ යුතුකම් කියලා කියන්නේ මොකද්ද එකිනෙකට බැඳිලා තියෙන දෙයක් තේරුණාද හරි ලියා ගන්න ළමයින්ට තම අයිතිවාසිකම් භුක්ති විඳින ළමයින්ට ඇහෙන්නේ නැද්ද මේක හරියට ඉඳ නෑ රූල් වල ආහෙන් ඉඳ නැද
hari itu deh kolak kerakan itu pun dalam orang itu cuit teri yang nanti, board pun cuit teri yang nanti. Kolak kerakan ini keliya kan, ini keliya dalam orang itu cuit teri yang nanti ini, itu nih awasan kan. Dia kan, lama itu sama aitivasikam bukti vidina sama awastavakam. Tama yutukam itu kiri matad, tama yutukam itu kiri matad, tama yutukam itu kiri matad. Saya Lamain tama aitivasikam bukti vidina sama awastavakadim. Lamain tama aitivasikam bukti vidina sama awastavakadim. Tama yutukam itu kiri mata wagabala gata yutuya. Tama yutukam itu kiri mata wagabala gata yutuya. Aitivasikam saha yutukam ekinekata bendi pavati. Aitivasikam ha yutukam ekinekata bendi pavati. Aitivasikam ha yutukam ekinekata bendi pavati. Hai. Liwa the hemoma. Oh, sir. Hai. Ilang ada putih apa kata karena tiennya ada wagu again. Hari, e wagu api laban sati di sakat cak kamu. Hari, itu kota laban sati me tiut teko ada di ladi tiut teko mama awasan karena wa. Hari, kita pasti apa alat pada muka teh jam. Hari. Enam putih ada teman metrin kelas kawasan karena silu dinam parisemen in aramama kiwo karna hobi matematika karna laba nama se au dua pita au dua pomi abra dana batu karna dina kita gahan na dina ma kasi na dage wala lai dina na dina ma mei kale ak mei wei emo ke ma arti ke hunda dama duru wala wela dana dina eni sa eke ke teng wala yalu ang ke wala wala na dage wala wala gile emi suka kara dura karna nepa anna wela kwa dina wedi ak ne al kilo ke desi ye gana. Hari, hari itu parip kilo itu harus juga, hari itu ini sa tentangnya lagi itu anik kerti itu karder kerana itu aman ki geval level itu bela ini sa panti enna digatam, hari glass ke hemat amat iya, hari, enak, adanya putih mama dengan glass ke awasan kerana silu dina mau paris seminggu ini, ayo, ayo, anjir.